ඔබ කැමති වෙලාවට ඔබ කැමතිම දේට දවල්ටත් රැටත් වැඩියෙන්ම ඩේටා දෙන SLT 4G අපි අගයන්නේ ඔබවයි. This is Avadharana Late Night. අයිබෝන් ඔබෙක්වන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියේ පුවත් වාර්තාකරණයේ දේශීය සන්නාමය. අද දෙරණ රාත්‍රියේ 10 අපගේ ප්‍රධාන පුවත් විකාශය සමග මම චතුර කොටි දුක් ප්‍රතිමෙන් ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ. රුපියලේ අව ප්‍රමාණය නවත්වන්න ජනපතිගෙන් විසඳුමක්. පිටරටින් ගේන දේවල් නවත්තමු. ලෝක තත්ත්වය හමුවේ තෙල් මිල තවත් වැඩි විය හැකි අගමැති කියයි. හන්නේ එහෙම දරෝ තත්ත්වයකට යන්න පුළුවන්. සහල් මිල අඩු කිරීමට මෝල් හිමියන් එකඟ වෙයි. අය කැමති වුණා රුපියල් 10ක් අඩුවෙන් එන සතියේ ඉඳලා සහල් ලබා දෙන්න. බාරකාර ආණ්ඩුවක් හැදුවොත් වෙල්ගම විපක්ෂයට. මම නම් බාරකාර ආණ්ඩුවට විරුද්ධයි. වෙල්ගම නම් ඉඳගන්නේ විපක්ෂය කියන එක මම බය නැතුව කියපු පළවෙනි මිනිහා. මල් ශ්‍රීපාල මහත්තයාගේ ගණයට වැටෙන්නේ නැතුව මහින්ද මහත්මයා මේ අගමැති කිරීමේ වැඩපිළිවෙලට අපිට සහයෝගය දෙන්න කියලා. නොදකින් එහෙම දෙයක් වුණොත් සහතික වශයෙන් නෙළුම් මාවතේ අඹගහේ බෙල්ලලක් දාගෙන බලනවා. හදිස්සියේ බැංකුවට ආ ගනුදෙනු කරුවා. දේශීය පුවත්. දූෂණ සහ වංචා හේතුවෙන් රටට අහිමිවන මුදල් ප්‍රමාණය අඩු කරගත හැකි නම් අයවැය පරතරයද අඩු කරගත හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මහර නව පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. රුපියල් මිලියන 445ක වියදමින් ඉදිකර ඇති මහර නව පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතිරපත් කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්. අනුතුරුව ජනාධිපතිවරයා එහි නව ගොඩනැගිල්ලේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වුණා. මේ රට දූෂණය හොරකම නාස්තිය කියන එක පිරිච්ච රටක්. හොරකමට දූෂණයට වංචාවට දක්ෂ දේශපාලඥයන්ගේ ඉඳලා සමහර රාජ්‍ය නිලධාරීන්ගේ ඉඳලා පිරිච්ච රටක් මේ රට. රාජ්‍ය සේවයේ බොහෝ ඉහළ පුටුවල ඉන්න අයත් දේශපාලඥයින් පුරුදු කරපු හොරකම් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. එදත් අදත් අපිට රටේ ආදායම් වලින් දූෂණය වංචාව නිසා අහිමි වෙන මුදල වළක්ව ගන්න පුළුවන් නම් අයවැය හදන්න කිසි කරදරයක් නැහැ. මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි. මගෙන් කවුරු හරි ඇහුවොත් අද තිබෙන ඩොලරේ ප්‍රශ්නෙට රුපියල් එන්න දුර්වල වීම පිළිබඳව මොකද්ද ඔබේ විසඳුම කියලා මම බොහොම සරල උත්තරයක් දෙන්නේ. මොකද්ද ඒ උත්තරේ? පිට රටින් ගේන දේවල් නවත්තමු කියන්නේ. අද අපිට තිබෙන අභියෝගය ලෝකයේ දියුණු සංවර්ධනය වූ රටවල් වල ඒ යන තැනට යෑම පිළිබඳව ප්‍රශ්න නෙමෙයි අපිට තියෙන්නේ. අපිට තියෙන අභියෝගය අපි හිටපු තැනට කොහොමද එන්නේ කියන කාරණාව. බණ්ඩාරනායක විද්‍යාලයේ දරුවෙක් රොකට් එකක් නිෂ්පාදනය කරලා තියෙනවා. මම එතෙන්ට ගෙනින් පෙන්නවා. මං අහුව පුතා කොහොමද මේක? සර් මේක ඔක්කොම හරි. මට මේක දැන් අරගන්න යෝනේ. සර් දැන් මාස 3ක් මේක අරින්න මං අවසර ඉල්ලලා ලියුම් ලියනවා ආයතන වලට යනවා මට අවසර දෙන්නේ. ඒ ආයතන වල අය මේ දරුවාගේ මේ ලියුම දැක්කම හොයාගෙන ඇවිල්ලා උදව් කරන්න ඕනේ. මං අහ ඔයාට මොනවද වෙන අඩුපාඩු? මේක හරියට කිලෝමීටර් 20ම යන්න ඕන නම් 150,000ක තෙල් ඕනේ කිව්වා. මං කෝ ඔයාට මං 100,000ක් දෙන්නම් දරුවෝ. එතන හිටපු ඒ දරුවට විද්‍යාව ගන්නන ටීචර් කෙනෙක් මන් දිහා බලලා කිව්වා, අනේ සර් මගේ කොල්ලට මේ වෙච්ච පිහිට මට ඇති කිව්වා. සහල් කිලෝවක මිල රුපියල් 10කින් අඩු කිරීමට සහල් මෝල් හිමියන් එකඟ වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔවුන් සමග පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට එළඹි බව අමාත්‍යවරයා අද අනාවරණ කළා. මිල රුපියල් 10කින් අඩු කරන්න පසුගිය සතියේ මේ රටේ ප්‍රධාන පෙරේ සහල් මෝල් හිමියන් එක්ක සාකච්ඡාවක් කරා. ඒ අය කැමති වුණා. ඒ අයගේ තියෙන වීතෝග රැස් කරගත්තු කට්ටිය ඉන්නේ. දැනට තිබෙන මිලට වඩා රුපියල් 10ක් අඩුවෙන් එන සතියේ ඉඳලා සහල් ලබා දෙන්නේ. මේ අතර නියං සමයේ ජනතාවට බෙදා දීම සඳහා අනුරාධපුර විලක්ෂය විවිධ සේවා සමූපකාර ගබඩාවේ රැස් කර ඇති සහල් කිලෝ 44,000ක් පමණ පරිපෝෂණයට නුසුදුසු බවට ලද තොරතුරක් මත එය පරීක්ෂා කිරීම සඳහා උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය SM රංජිත් මහතා ඊයේ පසොරුවේ එහි පැමිණියා. මේ ගුල්ල ගහපුවා තමයි මේව කැඩෙන්නේ හාල් මේ සම්පූර්ණ හාල් මේ කන්න බෑ දැන් මම හිතන්නේ පොණු ඇවිල්ලා තියෙනවා මේ නේ
මහවිලච්චි ප්‍රදේශයට අවුරුදු 3ක් නියගේ බලපෑවා. මාස 4ක් තිස්සේ මේ රජයෙන් අපිට නියං ආධාර දුන්නේ නැහැ. ඒ හාල් තමයි මේ ගොඩ ගහලා අද නරක් වෙලා තියෙන්නේ. ආපදා කළමනාකරණ ඇමතිවරයාගෙන් අහන්නේ ඇයි මේ හාල් මෙහෙම ගොඩ ගහලා ගුල්ල කණ්ඩ මේ විදිහට දාලා තියෙන්නේ. ආන්වේ නිසි වැඩ පිළිවෙලක් නැතිකම හොඳට පැහැදිලිව පේනවා. දහස් ගණනක සහල් මේ වෙනකොට ඉදිරියපත් වෙමින් යනවා. මේ අප්‍රේල් මාසයේ තමයි මේවා බෙදන්න ගණන තියෙන්නේ. එතකොට ඒ වගේම මේ ජනතාවගෙන් වැඩගත්ත පහුගිය කාලේ ආණ්ඩුව පාරවල් ටික සුද්ධ කරගත්ත, වැව් ටික සුද්ධ කරගත්ත මේ සහනාධාර දෙනවා කියලා. මේ ප්‍රදේශයේ ඉන්නවා ආපදා කළමනාකරණ ඇමතිවරයා, ඒ වගේම සමෘද්ධි ඇමතිවරයා ඉන්නේ මේ ප්‍රදේශේ. හැබැයි අද නිහඬයි මේ කට්ටිය මේක දිහා බලලා ඉන්නවා. මෙම චෝදනා පිළිබඳව විලක්ෂ්‍ය ප්‍රාදේශීය ලේකම් ජී.ආර්. තිලකරත්න මහතා දුරකථනය ඔස්සේ මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. බෙදන්න අතපසු වීමක් වුණාද සර්? බෙදන්න අතපසු වීමක් තමයි, බෙදන්න ගෙනාපු ඉතුරු වෙච්ච ප්‍රමාණයක් තිබ්බා බෙදන ඊගා වටේට දෙන්න. TCI report එකක් අරගෙන බෙදන්න කියලා ලැහැත්ති කරන කොට ඔය මීඩියා වලින් අරන් මෙයන් ලොකු ප්‍රශ්නයක් නැගුණා. GHI මාතෘ report එකක් වුණා ඒකත් report එකේ. අපි දැන් රස පරීක්ෂණයට යවලා දිනා තත්ත්වය බලන්න. ආ ඒ කියන්නේ සර් පරිභෝජනයට හොඳයි කියලා කිව්වොත් බෙදනවා. බෙදනවා. ලෝක වෙළඳපොලේ පවතින තෙල් අර්බුදයේ හේතුවෙන් ඉදිරි මාස කිහිපෙදී තෙල් මිල තවත් ඉහළ යැයි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ගල්ගමුව ඇහැටුවැව බණ්ඩාරනායක මහවිදුහලේ නව දෙමහල් පරිපාලන ගොඩනැගිලි විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. The big story. ඉස්සර පෙට්‍රෝල් මිල මාසයක් දෙකක් තුනක් කිසිම වෙනසක් වුනේ නැහැ. මාස 6ක් වෙනස් වුනේ නැහැ. ඒ නිසා මේ මිලට විකුණුවා. පසුව ගිය අවුරුදු 10 තුලදී පෙට්‍රෝල් මිල දවසින් දවස වෙනස් වෙන්න පටන් ගත්තා. පොඩි ගාන. ඒ නිසා සමහර රටවල් ඇමරිකාව වගේ රටවල් ආරම්භ කරා දවසින් දවස පෙට්‍රෝල් මිල මාරු කරා. ඒ කරන්න ඕනේ තාක්ෂණයේ ඉන්දියාවත් ලබා ගත්තා, සිංගප්පූරුවත් ලබා ගත්තා ප්‍රයිස් ෆෝමියුලා කියලා. ඒ ගාන එනකොට කොහොමද තමන්ගේ මුදල් වලින් දොදවන්නේ? අපේ මාධ්‍යයකට කියන්නේ මිල සූත්‍රය කියලා. අපිත් බැලුවේ ඒක කරන්නේ අපිට පුහුණුවක් නැති නිසා, තෙල් මිල මාරු වෙන නිසා බැල මාසෙන් මාසෙ මාරු කරලා ඊළඟට සතියෙන් සතියට එන්න. ඉතින් මේ සූත්‍රය කියන්නේ විශාල දෙයක් නෙමෙයි. කංජ තෙල් ගොඩ බෑමේ පිරිවැටියට මුළු මෙහෙයුම් පිරිවැය එකතු වෙනවා. ජටිසා නල මාර්ග ගාස්තු වාෂ්පීකරණය නිසා ඉවත් වෙන කංජ තෙල් වල පිරිවැය, ප්‍රවාහන විකුණුම් පරිපාලන හා තොග ගබඩා පිරිවැය සහ අලෙවි නියෝජ්‍යයන්ගේ කොමිස් පිරිවැය මේ මෙහෙයුම් පිරිවැයට ඇතුල් වෙනවා. යාට ගැන රීගු බදු, තීවුරු බදු ඒ සියල්ලම ගෙවන්න සිදු වෙනවා. දැන් සමහරු කියනවා මේ සූත්‍රේ වැරදිලු. සූත්‍රේ හරි කරොත් මේ තෙල් මිල අඩු වෙනවලු. මම දන්නේ සූත්‍රය ගැන. ඇමරිකන් රජය ගිහින් ඉරානයේ තෙල් වලට සම්බාධක දැම්මා. වෙනිසුලාව කඩා වැටුනොත් තෙල් මිල ප්‍රමාණිකූල වැඩි වෙනවා. මම ලන්ඩන් නුවර හිටියද්දි ඒ අනාගතයේ තෙල් ස්ටොක් කරන අය බැරලයකට ඩොලර් 90ක් ගෙව්වා. සමහර අය 100ක් ගෙවන්න ලෑස්ති. හන්දේ එහෙම දරුණු තත්වයකට යන්න පුළුවන්. එතනදී මේ සූත්‍රය මොනවද කරන්නේ? මිල අඩු කරගන්න බෑ. බදු අය කරගත්තොත් මේ වැඩ වෙන්නේ නැහැ. ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ තෙල් හැටියට මේ මිල වැඩි වෙනවා. The big story. ඉන්ධන මිල නියාමනය කිරීම පාරිභෝගික සේවා අධිකාරියට පවරන්නයි ලංකා IOC ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම නියෝජිතින් මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකදී. අපිට උග්‍ර ගැටලුවකට මුහුණ දෙන්න වෙලා තියෙනවා මිල වෙනස නිසා. මේ වෙනකොට ඩීසල් අපි රුපියල් 6ක් වැඩිපුර තමයි පාරිභෝගිකයන් අතර පත් කරන්නේ. මේම නිසා පාරිභෝගිකයන්ටත් අපේ ව්‍යාපාර කටයුතු වලට දැඩි හානියක් සිද්ධ වෙලා තියෙනවා. අපි අපේ තියෙන ප්‍රධානම ඉල්ලීම තමයි මේ මිල නියාමනය පාරිභෝගික සේවා අධිකාරියට නතු කරලා මිල නියාමනය ඒ හරහා පාරිභෝගිකයන්ට ලබා දෙන්න කියලා. ඒ තුල තමයි මේ ව්‍යාපාර නියමාකාරයෙන් අපිට පවත්වගෙන යන්න පුළුවන් නිසා පාරිභෝගිකයන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ. ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය අදවන විට සෑම ක්ෂේත්‍රයකින්ම පෙන්නුම් කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද පස්වරුවේ මාතර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. සියම් මහනිකායේ ශ්‍රී රෝහණ පාර්ෂවයේ ගෞරවනාම සහිත සංඝනායක පදවි පිරිනැමීම වෙනුවෙන් සංවිධාන කළ උත්සවයක් මාතර කඹුරුපිටිය ඌරාපොළ ශ්‍රී රත්න ජෝති පිරිවෙන් විහාරස්ථානයේදී අද පස්වරුවේ පැවැත්වුණා. උත්සවයට සහභාගි වූ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉන්පසුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නා. රටක ගුවන් සේවාව රජය සතුව තියෙන්නට ඕන. ඒක ලාභ ලබන්න බැරි නම් පාලක මණ්ඩලයේ දුර්වලතාවයක්. ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය ඕකෙන් විතරක් නෙමෙයි, හැම ශිෂ්ටයකම පේන්නේ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය.
ඒ කියන්නේ අපි දන්නෙත් නැහැ සම්බන්ධ වෙලා නැහැ. ඒ කියන්නේ විස්තර අපිට ඉන්නෙත් නැහැ තාම. බාරකාර ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් තමන් විපක්ෂය අසුන් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අවධාරණය කරනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ මුතුර්හි පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් ඊයේ රාත්‍රියේදී මුතුර්හිදී පැවතුණා. මම එකක් කියනවා. මේ රටට ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. මම තමුන්නාසර සහතිකයක් දෙනවා. මම මේක මින් ඉස්සෙල්ලත් කිව්වා. ඒක නිසා මම ගොඩක් කියන්නේ නැහැ. මේ වෙල්ගම ඉන්නකන් පොහොට්ටුවෙන් මේ රටට අහිතකර ඒ වගේම සුළු ජාතීන්ට වෙනස්කම් කරපු ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී නොවන නායකයෙකුට මම එන්නේ ඉඩ තියන්නේ නැහැ කියන එක මම තමුන්නාසර කියනවා. ජන හමුවෙන් අනතුරුව මන්ත්‍රීවරයා භාරකාර ආණ්ඩුව ගැන මෙලෙස අදහස් පළ කළා. මම නම් භාරකාර ආණ්ඩුවට විරුද්ධයි. මොකද මට බෑ නැවත වාරයක් රැවටෙන්න. ඉස්සෙල්ලම විරෝධය පාර කරේ චමල් රාජපක්ෂ මහත්තයා. දෙවනි පාර විරුද්ධත්වයේ ප්‍රකාශ කරේ දෙවනි කතිකය හැටියට මම විරුද්ධත්වයේ ප්‍රකාශ කරා විතරක් නෙවෙයි, මම මහින්ද මහත්තයාට කිව්වා නැවත රැවටෙන්න එපා. ත්‍රිසේන මහත්තයා අපිව රවට්ටන්නයි යන්නේ. ඒ නිසා අපි මේකට ගියොත් මම ඡන්දෙ දෙන්නම් ආණ්ඩුව පෙල්ලන්න. නමුත් වෙල්ගම නම් ආණ්ඩු පක්ෂෙ ඉඳගන්නේ නැහැ. ඉඳගන්නේ විපක්ෂ කියන එක. මම බය නැතුව කියපු පළවෙනි මිනිහා. අපි ඡන්දෙන් ඕනේ අගමැති කරන්න. අනිත් එක අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මහින්ද මහත්තයා දෙවනි පුරවැසිය වෙන්න. අපේ බලාපොරොත්තුව මහින්ද මහත්තයා මේ රටේ රාජ්‍ය නායකයා පළවෙනි පුරවැසිය වෙන්න. ඒ නිසා වංගු ගහන ආණ්ඩුවක් හදන්න මම කැමති නැහැ. පසුගිය පාලන සමයේ මෙන් වත්මන් පාලනය නීතියේ ස්වාධීනත්වයට බලපෑමෙල නොකරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලත අතුකොරාල මහත්මිය පවසනවා. රත්නපුර ප්‍රදේශයේ අද පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළා. අපිට නම් සාමාන්‍යයෙන් වගකීමක් ලැබුණාම අපි ඉස්සෙල්ලම කල්පනා කරනවා තනතුරේ ගරුත්වය ගැන. මහින්ද රාජපක්ෂ මහත්තයා ওই ටික අමතක වෙලා. ඊ ආවලු රත්නපුරේට. එතකොට එතෙන්දි කියනවලු මේ අධිකරණ ඇමතිතුමිය නීතිපතිතුමා ගෙනල්ලා එයාට අවශ්‍ය උපදෙස් දීලා නීතිපතිතුමා මගේ අග්‍රවීෂකාරතුමා හරහා නඩු පවරනවා කියලා. නීතිපති දෙපාර්තමේන්තුව තියාගෙන හිටියේ එයාට. එයා කියන දේ තමයි නීතිපති දෙපාර්තමේන්තුව කිව්වේ. එයා වගේ වැඩ කරන්න අපි ඇවිල්ලා නැහැ. මේක අපි හැමදාම ඉඳ ඇවිල්ලත් නැහැ. බලය තියනවා නැති වෙනවා. හැබැයි බලයට කෑදර කමින් හැම එකක්ම කරන්න උත්සාහ කරන්නේ. ශිරාණි බණ්ඩාරනායක නෝනාව පැය 24 න් ගෙදර රූප හැටි අද මහින්ද රාජපක්ෂ මහත්තයා හීනෙන්වත් පේන්නේ නැද්ද මන් දන්නේ. අවුරුදු 20කින් නොකරපු දේවල් මේ අවුරුදු 3 අපි කරලා තියෙනවා. මේ ලෝකේ ඇති වෙලා තියෙන ආර්ථික ප්‍රශ්නයක් නිසා තෙල්වල ඉන්ධනවල මිලවල ප්‍රශ්නයක් ඇති වෙනකොට ඒවා සම්බන්ධයෙන් හොඳ කළමනාකරණයක් කළා. අද නාස්ති අපි 100% උපරිමයෙන් අඩු කරලා තියෙනවා. මන් දූෂණය 100% කියලා කියන්නේ 75% විතර අඩු වෙලා තියෙනවා. අපිට අකමැති නම් ඕගොල්ලෝට 2021 න අවස්ථාවක් එනවා. ජනාධිපතිතුමා අකමැති නම් ඔයගොල්ලන්ට ඒකට අවස්ථාවක් එනවා. අද වෙනකොට තලතා අතුකෝරළ අමාත්‍යතුමිය ජොන්සන් ප්‍රනාන්දු අමාත්‍යතුමාගෙන් තාමත් දරුණු ලෙස පිළිගන්න තත්වයට පත් වෙලා තියෙනවා. පසුගිය සතියේදී අපිට ආරංචි වුණා කෑගල්ල බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචි නිසා මාරු කළ යවනවා පොළොන්නරුවට. අධිකාරීවරයා නීතිමය ක්‍රියාමාර්ග අරගෙන නැවතත් කෑගල්ල බන්ධනාගාරයට තහනම් නියෝගයක් අරගෙන පත්වීම අරගෙන පසුගිය සිකුරාදා වෙනකොට එනවා. අමාත්‍යතුමිය එතනින් නවතින්නේ නැහැ. බන්ධනාගාර පොලිසිය අමාත්‍යතුමියගේ කණ්ඩායමක් හදලා බන්ධනාගාරයට එවලා ඒකේ හිටපු සතුස සභාපතිවරයාගේ සරම ගලවලා නිරුවත් කරලා බන්ධනාගාරයේ රැඳවියන් 750ක් ඉස්සරහා පරීක්ෂා කරනවා. ජොන්සන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තුවේ ඉඳලා ඇඳගෙන ආපු කෝට් එක ගලවලා එතුමාවත් පරීක්ෂා කරනවා. ඉතින් අපි අහන්න කැමති විශේෂයෙන්ම එදා ඇලෝසියස්ගේ කොට්ටයට තිබිලා අහුණ දුරකථන වලට මොකද වුනේ? දුරකථන හොයාගත්තා. නමුත් ඒකේ කිසිම පරීක්ෂණයක් තාමවත් කරලා නැහැ. අධිවේගී විදුලි දුම්රිය නිෂ්පාදනය කිරීමේ ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියකට අවසර දීම සඳහා රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පුද්ගලික සමාගමකින් කොමිස් මුදල් ඉල්ලා සිටි බව පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා. හයි ස්පීඩ් රේල්වේස් මේ ව්‍යාපෘතිය හරහා කොමිස් ඉල්ලීම සම්බන්ධයෙන් අද තොරතුරු එළියට ඇවිල්ලා තියෙනවා. අපි දැක්කා මලික් සමරවික්‍රම ඇමතුමාය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයක් කරනවා. අපි දැක්කා සුජීව සේනසිංහ රාජ්‍ය ඇමතුමාය සම්බන්ධයෙන් මාධ්‍යවල විවිධ ප්‍රකාශනෙකුත් කරනවා. එතකොට අද මේ මොකද්ද වෙලා තියෙන්නේ? ප්‍රසිද්ධියේ කිසිදු ලැජ්ජාවක් නැතුව කොමිස් මුදල් ඉන්නන තැන් වලට තල්ලු වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි චෝදනා මීට ගොනු කරලා තියෙනවා. දැනට දැනගන්න ලැබිලා තියෙන ආකාර අනුව ඒ ව්‍යාපෘතිය හරහා දුම්රිය මැදිරි හදනවා වෙනුවට වෙන විවිධ දේවල් සඳහාත් යෝජනා ඉදිරිපත් වුණා කියලා තමයි දූෂමාන ආරංචි ලැබෙන්නේ. ඒ සඳහා
රජයේ ප්‍රබල මැතිවරු අදාළ පාර්ශ්ව සමග ගණදෙනු කලයි කියලා ඒ ව්‍යාපෘතිය ගෙනාපු දේශීය නියෝජිතයන්ගේ ප්‍රකාශන තිබෙනවා. ඉතින් අපි ඒ ටික බලා ඉන්නවා. අපිට තාම හරි තොරතුරු ඒ ලියකියවිලි වශයෙන් ලැබිලා නැහැ. දැන් එන්නේ එලි වෙනවා ආණ්ඩුවේ ඇමතිවරු ව්‍යාකෘතියක් ගේන්න කලින් 10% ඉල්ලනවා. දැන් කො නීතිය? යහ පාන්නේ බෝඩ්ලෑල් ඉස්සරහා ගහගෙන 10% කොමිසම ඉල්ලනකොට ඇලෝසියස් මුදලාලිගේ වංචාවක් බඳුම් කරේ වෙලා නැහැ කියලා පොත් ලියපු අයට ඇලෝසියස් මුදලාලි දැන් හිරේ ඉන්නවා. මාමණ්ඩිය පිටරට මාමණ්ඩියගෙන අත කතාවක් නැහැ මේ ආණ්ඩුවේ. ඇලෝසියස් මුදලාලිගෙන් පගාව ගත්ත ඇමතිවරුන් දැල්ලේ ඉන්නවා. හැබැයි ආණ්ඩුවේ කිසි කෙනෙක් ජනාධිපති අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයවත් ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයවත් ඒ ගැන අද වෙනකන් කතා කරන්නේ නැහැ. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවක් කරලා ලංකාවේ තානාපතිවරයෙක් තියාගෙන මිලියන 25ක වන්දියක් ඉල්ලනකොට මේ සම්බන්ධව සුජියසේන සිංහ මහත්මයා ඊයේ මාධ්‍ය අරහා කියනවා අයියෝ කවුද පිස්සු ගෑනු කෙනෙක් මේ රුපියල් 100ක් දීලා සමාගමක් ලියාපදිංච කරලා බලන්නකෝ මේ කරන්න හදන වැඩි මේක මහ බොරුවක් නෑ සුජියසේන සිංහ නීතිඥයෙක් පගාව ඉල්ලුවා කියලා කියනකොට එහෙමනම් සුජියසේන සිංහ මහත්මයා කරන්න තිබුණේ අධිකරණයේ ඉදිරියේ නඩු පැවරීම නික්ලස් ශ්‍රීමාල්ට ඉරෙහිව සුජියසේන සිංහගේ නඩුව ඉක්මනට අරන් අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා යොමු කරන අධිකරණයට දන්නේ අතර මේ වගේ වාර්තා විතරයි තියෙන්නේ අපි මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනවා මං හිතනවා මේ රටේ කිසිම ඇමතිවරයෙකුට කොමිස් ඉල්ලන්න හෝ පගා ඉල්ලන්න අයිතියකුත් නැහැ එහෙම ඉල්ලීමක් හරි තියෙනවා නේද ඒක තාමත් වැරද්දක් කටින් පෑන් හසුරුවමින් අකුරු ලියා ශිෂ්‍යත්වයෙන් ලකුණු 146ක් ලබාගත් දැරියක් ගැන පුවතක් අද දෙරණට මාවනැල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා මාවනැල්ල කොටගල විශේෂ පාසල විවිධ දක්ෂතා ඇති ආබාද සහිත දරුවන්ට සිප්4 කියා දෙන පාසලක්. මේ ඔබ දකින්නේ එහි ඉගෙනුම ලබන දිනුෂා බණ්ඩාර දැරියයි. උපතින්ම කායික ආබාද සහිත දැරියක් වූ දිනුෂා කටින් පෑන හසුරෝමින් අකුරු ලියා මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 145ක් ලබා ගැනීමට සමත් වූයේ කාගේත් අවධානය දිනා ගනිමින් මම සියලුම ප්‍රශ්න ලිවේ කටින් මෙවර ප්‍රතිඵලාව පස්සේ අට ගොඩක් සතුටුයි මට අකුරු ලියන්න පුළුවන් වගේම චිත්‍ර ලියන්න පුළුවන් මහන්න පුළුවන් සින්දු කියන්න පුළුවන් දිනුෂා මේ වන විට චිත්‍ර තරඟ වලින් සමස්ත ලංකා ජයග්‍රහණ පවා ලැබූ දැරියක් ඇයගේ සංජානනීය අස්ති දුබලතාවයත් එක්ක ඇයට වෙන කිසිම ක්‍රියාවක් කරගන්න අමාරු දැරියක්. ඉතින් අධ්‍යාපනයෙන් පමණයි ඇයට ජයක් ලබනවා නම් ජයක් ලබා දෙන්න අපිට පුළුවන්. අපි ආචාර මණ්ඩලය සියලු දෙනාමත් මමත් ඇය වෙනුවෙන් ඉහළ මට්ටමකට ගන්න අපි සියලු දෙනාම ඇප කැප වෙලා ඉන්නවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. තවත් පුවත් කිහිපයක් දැන් අනුරාධපුර බන්දනාගාරයේ රඳවා සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා එහි ඉදිරිපිට යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් ඇතුළු පිරිසක් ඊයේ උද්ඝෝෂණයක නිරත වුණා. එම උද්ඝෝෂණයට තවත් පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. වසර ගණනාවක සිට බස් රථයක් නොතිබුණු කුරුණෑගල රවුම් පාර මාර්ගයට නව බස් රථයක් පිරිනැමීම ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ඉන්ධන මිල ඉහළ යාම බඩු මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කිරීම සහ ජාතික සම්පත් විකිණීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදීමක් අද ජනතා විමුක්ති පෙරමුණ විසින් මතුකුම නගරයේදී සිදු කරනු ලැබුවා. කඳාන පොල්පිති මූකලාන අබේරත්න මන්සන්තයේදී ඊයේ රාත්‍රියේ අනනොත්තකා දහවනය කළ මෝටර් රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා. පසුව පොලිසිය සැකකරු අත්අඩංගුවටගෙන ඇති අතර සැකකරු සතුව තිබී නීති විරෝධී මත්පැන්ද පොලිස් බහරයට ගෙන තිබුණා. කුරුණෑගල මල්පිටිය හාල්පාර හන්දියේ පිහිටි වාහන අමතර කොටස් අලෙවිසලක ඊයේ දහවල් ඇති වූ ගින්නකින් එම ගොඩනැගිල්ලට දැඩි අලාභ හානි සිදු වුණා. ඒ හේතුවෙන් පැයක පමණ කාලයක් කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. Then around the world. තුර්කියේදී අතුරුදන් වූ සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කර ඇති බව තහවුරු වුවහොත් සෞදි අරාබියට එරෙහිව දැඩි පියවර කරන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ එම මාධ්‍යවේදියා සෞදි රජුගේ නියෝගයක් මත රහසේ ඝාතනය කර ඇති බවට ප්‍රචාර පැතිරාමින් පසුවයි. කෙසේ නමුත් කෂෝගි ඝාතනය කළ බවට තමාට එල්ලවෙන චෝදනා සෞදි අරාබිය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
දකුණු දිග චීනයේ නනිග් නගරයේ පිහිටි බැංකුවක කාර්යමණ්ඩලයේ උදෑසන රැස්වීම අතරතුර ඒ සිවිලිමින් පිබුරෙකු ඇදවැටෙන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. සිදුවීමෙන් බැංකු සේවකයන් බිහිතීර පත්ව සිටි අතර පසුව වංශීවී නිලධාරීන් පැමිණ පිඹුරා අල්ලාගෙන ගියා. සුගතදාස ක්‍රීඩාංගණයේ නව දහවන පතය ප්‍රමිතීන් තොරතත්වයේ පවතින බවම ක්‍රීඩාංගණයේ පොදු සේවක සංගමය පවසනවා. මේ හෙළිදරව්ව ඒ පිළිබඳවයි. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ නව දහවන පතය විවෘත කෙරුණේ මේ වසරේ අප්‍රේල් මස 9 වනදායි. ඒ සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 250ක්. එහෙත් එම මුදලින් රුපියල් මිලියන 160ක් තවමත් ගෙවා නොමැති අතර එයට හේතු වී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයේ පත්කළ තාක්ෂණ කමිටුව හා දහවන පතේ එළීමට උපදේශන සහාය සැපයූ උපදේශන ආයතනය දහවන පතේ වගකීම ගැනීම ප්‍රතික්ෂේප කර තිබීමයි. සුගතදාස අධිකාරියේ දැන් ඔබ තියෙන දාවන අපතේ පිළිබඳව පොඩි පොඩි වතුර මතුවෙන ගැටලු ටිකක් මතුවුණා. ඒ පිළිබඳව වත්මන් ඇමති පයිසර් මුස්තාපා ඇමතිතුමා එක්කත් අපි සාකච්ඡා කරා. ඒ වියදම් කරපු මුදල් වලින් කිසි විදියට වැඩ සිදුවෙලා නැහැ. ඒ මුදල් නාස්තියක් සිදුවෙලා තියෙන්නේ වැඩ බාගෙට කරලා නැතර වෙලා තියෙනවා. මේ අතර සුගතදාස ක්‍රීඩාංගණයේ තවත් ඉදිකිරීම් කිහිපයක් ප්‍රමිතීන් තොර බව පරීක්ෂණයකින් හෙළිවිය ඇති බවයි එහි පොදු සේවක සංගමය පවසන්නේ. දැන් මේ තියෙන වැට සම්බන්ධව එළිවෙලා තියෙනවා 130ක් වෙන් කරගෙන 130 තියෙන බාල වැටකින් බාලයකඩ වලින් තමයි යකඩ වැට ගහලා තියෙන්නේ. හොඳට තිබුණු කාලයක් පවතින තිබුණු යකඩ වැට කපලා අයින් කරලා තියෙනවා. කෙසේ වෙතත් පසුගිය සැප්තැම්බර් මාස 30 වනදා හිටපු සභාපතිවරයාව හදිසියේම දුරෙන් ඉවත් කර නව සභාපතිවරයෙක් පත් කිරීමෙන් පසු සුගතදාස ක්‍රීඩාංගණයේ දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණද ඇනහිට ඇති බව පොදු සේවක සංගමය පෙන්වා දෙනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ දේශපාලන හිතවත්කමක් ඇති පුද්ගලයෙක් නව සභාපතිවරයා ලෙස පත්කර සුගතදාස ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වලදී සිදු වූ දූෂණ යටගැසීමට උත්සාහ දරනවා යන සැකය මතුවන බවයි. හැබැයි දැනටත් අපි කියන්නේ අමතිවරයාට සහ ඔබ කියපු සීලු ආයතන වලට කියන්නේ මේ විනාශ කරලා තියෙන මුදල් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන්න කියන ඉල්ලීම අපේ පැත්තෙන් තියෙනවා. මෙම තත්ත්වය වෙනස් කර අදාළ පියවර ගැනීමට බලධාරීන් ක්‍රියා නොකළහොත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා සංකීර්ණයක් ශ්‍රී ලංකාවට අහිමි වන දිනය වැඩි ඈතක නොවනු ඇත. එත් සමගින් රාත්‍රී 10 පගේ ප්‍රධාන පුවත් විකාශනයේ මාවට පත්වන ඔබට සුබ රාත්‍රියක්. Seven.